වෙන්න වගේම අදත් මම ඔයාලා අයබෝන් කියලා පිළිගන්නවා ප්‍රීමියර් ප්‍රෝ ගැන කියලා දෙන අලුත්ම ටියුටෝරියල් එකට. ඉතින් මම ඔයාලට මුලින්ම පෙන්නන්නම් මොන වගේ වැඩක්ද මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කියලා. ඔව් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ අන්න ඒ වගේ ලස්සන ග්ලිච් ඉෆෙක්ට් එකක් දාලා කොහොමද වගේ ඉන්ට්‍රෝ එක හදාගන්න කියලා. අපි ඉක්මනට යම් ප්‍රීමියර් ප්‍රෝ වලට ගේම් බලමු කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. Premierpro වලට ගිහිල්ලා අලුත් ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරලා ඒකට නමක් දෙන්න ග්ලිච් ඉන්ට්‍රෝ කියලා. මේකට ඕනි වෙන වැදගත්ම දේ තමයි ග්ලිච් ඉෆෙක්ට් සවුන්ඩ් එක. මම මේකට හොදාගන්න සවුන්ඩ් පාර්ට් එකේ ලින්ක් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ගිහින් ඒක අරගෙන ඔයාගේ ප්‍රොජෙක්ට් එකට පාවිච්චි කරන්න. ඔඩියෝ ක්ලිප් එක මෙන්න මේ වගේ ටයිම් ලයින් එකට දැම්මට පස්සේ අපිට පුළුවන් අපිට ඕනි පාට් එක විතරක් ගන්නට ට්‍රිම් කරලා හදාගන්න. අපිට අන්න ඒ වැඩේට ප්‍රීමියර් ප්‍රෝ වල තියෙන රයිසර් ටූල් එක ගොඩක් වැදගත් වෙනවා. රයිසර් ටූල් එකට තියෙන ෂෝට්කට් කී එක තමයි R කී එක. ඔයාගේ ප්‍රොජෙක්ට් එකට මැච් වෙන සවුන්ඩ් එක රයිසර් ටූල් එක පාවිච්චි කරලා මෙන්න මේ වගේ වෙන් කරගන්න. මේ වගේ වාට අවශ්‍ය නැති සවුන්ඩ් පාට් එක ප්‍රොජෙක්ට් එකෙන් අයින් කරගන්න. මෙන්න මේක තමයි මම ගත්ත සවුන්ඩ් ඉෆෙක්ට් එක. දැන් මම මගේ ලෝගෝ එක ටයිම් ලයින් එකට එකතු කරගන්න යන්නේ. දැන් ෆෙස් කන්ට්‍රෝල් පැනල් එකට ගිහිල්ලා වාගේ ලෝගෝ එකේ ස්කේල් එක ගන්න හදාගන්න. දැන් මම එකතු කරන්නන්නේ ලෝගෝ එකේ අනිත් පාට් එක. ඒ කියන්නේ මගේ channel name එක. ඒකත් අර කලින් වගේ ඉෆෙක්ට්ස් කන්ට්‍රෝල් පැනල් එකෙන් ස්කේල් එක වෙනස් කරලා ඔයාට ඕන විදියට හදාගන්න පුළුවන්. හරි දැන් මම මගේ ලෝගෝ එක ප්‍රොජෙක්ට් එක ගන්නට සෙට් කරගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේකට ග්ලිච් ඉෆෙක්ට් එක එකතු කරන්න. දැන් තමයි ටියුටෝරියල් එකේ ටිකක් හරි අමාරු හරි පටන් ගන්න. ඒක හින්දා දැන් මෙතන ඉඳන් හොඳට බලාගෙන ඉන්න. රෙසර් ටූල් එක පාවිච්චි කරලා සවුන්ඩ් ඉෆෙක්ට් එක හරියටම පටන් ගන්න ගණයි හරියටම ඉවරන ගණයි ලෝගෝ එකේ ලේ එක ගන්නට කට් කරගන්න. කීබෝඩ් එකේ ලෙෆ්ට් ඇරෝ කී එකයි රයිට් ඇරෝ කී එකයි පාවිච්චි කරලා ටයිම් ලයින් එකේ ක්‍රීපේම් එක කීපේම් එක එහාට මෙහාට ගිහිල්ලා අපිට හරියටම අවශ්‍ය තැන හොයාගන්න පුළුවන්. සවුන්ඩ් පෙට්ටේ පටන් ගත්තන් ඉඳලා ක්‍රීපම් හතරක් විතර එහාට ගිහිල්ලා මේ වගේ කොටස් දෙකක් වෙන් කරගන්න. සවුන්ඩ් එක ඉවරෙච්ච තැන ඉඳලා ආපස්සට මේ වගේ කොටස් වලට වෙන් කරගෙන ඉන්න. අපිට ඕනේ නම් අර මුලින්ම කරගත්ත කොටස් තුන නැත්නම් හතර මාස්ක් එකක් එහෙම නැත්නම් කොපියක් හදාගන්න. ඒකට මෙන්න මේ වගේ කීබෝඩ් එකේ ඕල් කී එකත් එක්ක රයිට් ක්ලික් කරලා උඩ තියෙන ලේයර් එකට අපි ඒක ඇදගෙන යන්න ඕනේ. දැන් අපි අර කලින් කරගත්ත කොටස් හතර උඩ ඒකම කොපියක් නැත්නම් මාස්ක් එකක් තියෙනවා. දැන් අපිට පුළුවන් එෆෙක්ට්ස් කන්ට්‍රෝල් පැනල් එකට ගිහිල්ලා ඒ කොටස් වෙනස් කරලා අපිට ඕනි ග්ලිච් ඉෆෙක්ට් එක ටිකෙන්ටි හදාගන්න. මේ වගේ ඔපැසිටි යම් තත්ත්වයකට අඩු කරලා ඒ ලේයර් එක විනිවිද පේන තත්ත්වයකට හදාගන්න. මේ කරන විදිහට අනිත් මාස්ක් ලේයර් ටිකක් වෙනස් කරලා හදාගන්න.
දැන් ලෝගෝ එකේ මැද කොටස කලින් වගේම mask හදලා මෙන්න මේ වගේ වෙනස් කරගන්න. අවසාන ලේයර් කීපය අපි එක වෙනස් කර ගන්න ඕනේ ලොකු ප්‍රමාණයකින් ඉඳන් පොඩි ප්‍රමාණයට වෙනස් වෙන විදිහට. මම මේක හදලා තියෙන්නේ පළවෙනි ලේයර්ගේ ස්කේල් එක 120කට, දෙවෙනි ලේයර්ගේ ස්කේල් එක 80කට, තුන්වෙනි ලේයර්ගේ ස්කේල් එක 40කට වෙන විදිහට. ඒ ලේයර් ටික අතර කලින් වගේම ඔපැසිටි අඩු කරලා විනිවිද පෙනෙන තත්යකට හදා ගන්න ඕන. දැන් ඉතින් අපි අපේ ඉන්ට්‍රෝ එකට ග්ලිච් එෆෙක්ට් එක එකතු කරලා ඉවරයි. දැන් ඔයාලා බලන්න කොහොමද වෙනස කියලා. ඉතින් හැමෝටම ගොඩාක් ස්තුතියි මචන්ලා මාත් එක්ක ප්‍රීමියර් ප්‍රෝ ඉගෙන ගන්න එකතු වෙලා හිටියට. තවත් මේ වගේ ප්‍රීමියර් ප්‍රෝ වලින් එක එක වැඩසටහන් ඉගෙන ගන්න දැන්ම අපේ channel එක subscribe කරලා තියන්න. Photoshop, Premierpro ඒ වගේම After Effects පාවිච්චි කරද්දී වලට මොකක්ම හරි ප්‍රශ්නයක් ආවොත් මගේ channel එකට comment එකක් දාන්න මම පුළුවන් ඉක්මනට ඔයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. තවත් මේ වගේම tutorial එකකින් ඔයාව හම්බෙන්න නම් දිගටම රැඳෙන්න Dumindu Graphics එක.